कमीशन में सभापति और बैल बैल मंडप मंगे हुए मेवेनी तत्व किसी से पलात्पालन मैतिवर ने पावती नमोहत का करण ने बै मैं क्या तरह मैतिवर नीति उल्लंघन क्रीमा रश्मि मट सेनगा के नगान बीज बड़े रूप ऐकर देखा ही पूर्व माल्लाई उपयाल विषय एक दाह दिन वाकिर तमाई जनता वगैरह नगान අපි අද බාර දීපු පැමිණිල්ලට පාදක වෙච්ච කාරණාව මම කියන්නම් විශේෂයෙන්ම අපි දන්නවා මීට මාස 1මාරකට වගේ උඩදී නුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා රැස්වීමක් ඇඳෙව්වා පළාත් පාලන නියෝජිතයන් ඒ නියෝජිතයන්ගේ රැස්වීම ඇඳවපු වෙලාවේ කොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඇව්වා විමධ්‍යගත ප්‍රතිපාදන ගමට බෙදන්න ඒගොල්ලන්ට විධායක බලය දෙන්න කියලා එතකොට රනිල් වික්‍රමසිංහ කිව්වා බල එහෙම විධායක බලයක් දෙන්න බෑ දෙන්නම් උපදේශක බලයක් කියලා ඒ වචනය පාදක කරගෙන චක්‍රලේඛනයක් නිකුත් කරා ඒ චක්‍රලේඛනයට අනුව දැනට ඉන්න අපේක්ෂකයන්ව විශේෂයෙන්ම පහුගිය පළාත් පාලන මැතිවරණවල හිටපු අපේක්ෂකයන්ව ඔවුන්ට අර විමධ්‍යගත මුදල් ලබා ගැනීමට හැකිවන පරිදි උපදේශන කමිටුවක් පත් කරා. ඒ උපදේශන කමිටුව පත් කරපු ගමන්ම මැතිවරණ කොමිසම ඒ චක්‍රලේඛනය තහනම් කරලා ඒ චක්‍රලේඛනය නීති විරෝධී කියලා කිව්වා. මොකද කාටත් අමතක වෙලා තිනවා මේ කල් තබපු පළාත් පාලන මැතිවරණය අදටත් වළංගු මැතිවරණයක්. ඒ මැතිවරණයක් අස්සේ මෙවැනි උපදේශන කමිටු පිහිටවීම තහනම් කියලා මැතිවරණ කොමිසමෙන් කිව්වා. කොමිසමෙන් කිව්වට පස්සේ ඒ ලිපිය පාදක කරගෙන ජාතික ජන බලවේගය මේ කාරණිය ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගිහිල්ලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉස්සරහද මේ නඩුව තියෙනවා. ඒ පිළිබඳව නොතීසි මැතිවරණ කොමිසමටත් ආණ්ඩුකා දිවයිනේ සියලු ආණ්ඩුකාරවරුන්ටත් යවලා තියෙනවා. දැන් මොකද්ද කරේ? ඒ කාරණාව එහෙම්ම පැත්තකට තියලා දැන් ආණ්ඩුකාරවරු ක්‍රියාත්මක වෙන්න හදනවා. දැන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උදාහරණය තමයි අපිට තියෙන්නේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අර කතාව පැත්තකින් තියලා එයාගේ සම්බන්ධීකාරකයන් ලෙස මේ පළාත් පාලන හිටපු මන්ත්‍රීවරුන්ව පත් කරන්න යනවා. මේක අර කතාව මේ ඒ කතාවේ තවත් පැත්තක්. එකම කතාව පැති දෙකකින් යන්න යනවා. ඒක නිසා මෙයත් ඉතාමත්ම අර කලින් අවස්ථාව වගේම නීති විරෝධී. කොමිසමේ සභාපතිවරයා බැලු බැලමටම කිව්වේ මෙවැනි තත්ත්වයක් කිසිසේත්ම පළාත් පාලන මැතිවරණයක් පවතින මොහොතක කරන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අද කොමිසම රැස්වලා දැඩි ක්‍රියාමාර්ග ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සලස්වනවා කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ සම්බන්ධයෙන් එන 12 වෙනිදාට අතුරු නියෝගයක් අපි ඉල්ලා සිටලා තියෙනවා මේ චක්‍රලේඛන අත්හිටවන්න කියලා. දවසේ විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල එකමුතුවෙන් අපි මෙතර කොමසාරිස්තුමාට බාර දුන්න ලිපියක් විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් මොවිට තියෙනකොට ජනාධිපතිවරයා සහ විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛනත් පළාත් ආණ්ඩුකාරවරුන් හරහා ක්‍රියාත්මක කරන්න හදන ඡන්දය මංකොල්ල කෑමේ ක්‍රියාවලියක් විදිහට අපි මේක දකින්නේ. මොකද හේතුව මෙරටේ දුප්පත් ජනතාවට දෙන්න තිබිච්ච සහන වලින් කෝටි 870කට වැඩි ප්‍රමාණයක් මාරු කරගත්තා පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ තිබුණ යෝජනාවකින්. ඒ මුදල් සම්පූර්ණයෙන්ම මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ට යනවා නම් කමක් නැහැ. නමුත් මේ සිද්ධවීමෙන් තිබෙන්නේ සම්පූර්ණයෙන්ම තමන්ට ඡන්දය ලබා දෙන අයට මේ ක්‍රියාවලිය තුළ වාසියක් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න හදන්නේ. මේ තියෙන හැම රැස්වීමකම ආණ්ඩුවේ ආණ්ඩුවට සහයෝගය දෙන අයගේ හැම රැස්වීමකටම මේ ලබා ගන්න මුදල් වලින් බඩු බෙදනවා. ඒ වගේම විවිධ වරප්‍රසාද වරදාන දෙනවා. ඒ විතරක් නෙමෙයි වගා කරන්න තියෙන බඩිරිඟු පැකට් එකක් දීලා තමයි මේ අයව ගෙන්න ගන්න. ඒ විතරක් නෙමෙයි සතුසෙන් මාතර දිවිච රැස්වීමටත්
සතොස බඩු මල්ලු තමයි බෙදලා තිබුණේ රුපියල් 2100කට 2900ක් විතර මුදලකට. ඉතින් මේ හදන්නේ මේ පාර්ලිමේන්තු හරහා වෙන් කරගත්ත මුදල් සම්පූර්ණයෙන්ම මේ රටේ ජනාධිපතිවරණය සඳහා වියදම් කිරීමට අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. සාධාරණ මැතිවරණයකට අවශ්‍ය කරන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ගිලිනවා මේකෙන්. ඒ නිසා අපි ඒකට විරුද්ධව තමයි අද මේ සියලුම නායකත්වයක එකතු වෙලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ. මම ආරාධනා කරනවා අපේ අනිකුත් නායකින්ටත් මේ සම්බන්ධව කතා කරන්න කියලා. මෑත දේශපාලනයේ සිදුවෙච්ච ඉතාම බරපතල තක්කඩිකමක්. මෙතන භාෂාවේ තියෙන හොඳම වචන තමයි තක්කඩිකම කියලා කියන එක. තක්කඩිකමක් පිළිබඳව මෙතන කොමිසමට වාර්තා කරන්නටයි අපි පොදු විපක්ෂයක් විදිහට අද සිළු දනාම එකතු වෙලා මේ පැමිණියේ. මීට අමතරව අපේ රනිල් මන්නුපන්නාරමතුමා ළඟ තියෙනවා මන්ත්‍රීවරුන් සියලුම දේශපාලන පක්ෂවල විපක්ෂ නියෝජනය කරන අත්සන්කරණ ලැබූ ඒ පෙත්සම අභියාචනය මෙතන කොමිසමට ලබා දීම සමඟ එතුමා එක ඔබතුමාලට මේ ලබා දේවි. දැන් ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. ජනාධිපතිවරණයට දින 80කට පමණ ආසන්න වෙලා අපි දැන් ඉන්නේ. දින 90කට පමණ ආසන්න වෙලා අපි ඉන්නේ. ඒතර ජනාධිපතිවරණයට දින 90ක් ආසන්න වෙච්ච වෙලාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයන් විසින් ඒ ඒ පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන මෙම දූෂිත ක්‍රියාවලිය පිළිබඳව මැතිවරණ කොමිසම යම් කඩිනම් තීන්දුවක් ගත යුතුයි කියලා කියන එකයි අපේ පොදු බලකිරීම සිද්ධ වුණේ. අපි සුදුවන්තර මැතිවරණ කොමිසමට පළවෙනි පියවර විදිහට වුන් අපිට දැනුම් දුන්නා කොමිසමේ සභාපතිතුමා රත්නායක මැතිතුමා ඔවුන් මේ වෙනකොට ආණ්ඩුකාර ලේකම්වරුන් දැනුවත් කළා තියෙනවා කියලා සක්‍රීය මැතිවරණයක් ක්‍රියාත්මක වෙච්ච වෙලාවක මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ නැතිව කටයුතු කරන ලෙස ඔවුන්ට මේ දැනටමත් දැනුවත් කරා කියලා කොමිසමේ සභාපතිතුමා කිව්වා. ඔබට මාධ්‍යවේදීන් විදියට ඔබටත් ඒ තොරතුරු ලබා දුන්නු බවත් සඳහන් කරා. ඒ නිසා අපි නැවත අවධාරණය කරන්නේ රාජ්‍ය සේවය අකර්මණ්‍ය කිරීමක් එක පැත්තකින් වෙනවා. ජනාධිපතිවරණය තමන්ට අභිමත පරිදි මෙහෙවීම සඳහා අවශ්‍ය සැලැස්ම දේශපාලන සහ ආර්ථික සැලැස්ම මේ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රටේ මැතිවරණ ඉතිහාසය නොයෙක් අකටයුතු සිද්ධ වෙලා තියෙනවා. මැතිවරණ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. මැතිවරණ බලතල අයුතු ලෙස පාවිච්චි කිරීම සිද්ධ වෙලා තියෙනවා. නමුත් මගේ ජීවිත කාලය තුළදී මැතිවරණයක් සක්‍රිය වෙච්ච වෙලාවක මෙවැනි අකටයුත්තක් මෙවැනි දේශපාලන මේ වැරද්දක් සිද්ධ වෙලා නැහැ. එසා ජනමාධ්‍ය විදිහට අපි ඔබෙන් ඉල්ලීමක් කරන්නේ අවසාන වශයෙන් මේ පිළිබඳව අපේ දේශපාලන මතවාද වලට පක්ෂ වෙනවද විපක්ෂ වෙනවද කියලා කියන්නේ ඔබ තීරණය කරන්න. හැබැයි මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් කරුණා කළා සියලුම ජනමාධ්‍ය එක තැනකට ඇවිල්ලා තමන්ගේ මතය ප්‍රදර්ශනය කරන්න. නැත්නම් මැතිවරණ දෙකක් කල් දාපු රටක බලත් සභා මැතිවරණේ වලදාලා තියෙනවා, බලත් පාලන මැතිවරණේ වලදාලා තියෙනවා. ඒ නිසා මේ සිද්ධ කරන්න හදන්නේ ජනාධිපතිවරණය සම්බන්ධනුත් යම් යම් ඔවුන්ට වාසිදායක විදියට පරිසරය සකස් කරන්න අවශ්‍ය පසුබෑම් මේ නිර්මාණය කරමින් ඉන්නේ. අපි විශ්වාස කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිත දැන් ජනතර දැනුවත් වෙලා කියලා කියන්නේ මට මතකයි නවින් දිසානායක මැතිතුමා මීට පෙරින් ජනාධිපතිතුමා සහභාගි වෙච්ච රැස්වීමකට ආව කුලියාපිටියේ ඔබ එක වාර්තා කරා. හැබැයි නවින් දිසානායක මැතිතුමා සබර්ගම ආණ්ඩුකාරවරයා විදියට ඔහුට කතාවක් ලබා නොදීම පිළිබඳව පුරණ වෙලා වේදිකාවෙන් බැහැර ගියා කියලා කියන එක මාධ්‍ය වාර්තා කරා. හැබැයි ඊට පස්සේ මාධ්‍ය ජනාධිපති මාධ්‍ය ඒකකයේ මොකද්ද කිව්වේ? ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා දෙන්න එපා කතාවක් මේක දේශපාලන වේදිකාවක් ආණ්ඩුකාරවරයෙක් දේශපාලන වේදිකාව කතා කිරීමේ යුක්ති සහගත නැහැ සාධාරණ නැහැ කියලා ජනාධිපතිතුමා කිව්වා. ඒ නිසයි නවින් දිසානායක ආණ්ඩුකාරවරයට කතාවක් දුන්නේ නැත්තේ කියලා. හැබැයි එහෙම කියපු ජනාධිපතිතුමාගේ වේදිකාව අපි දකිනවා ආණ්ඩුකාරවරු කතා පවත්වන ඊයේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබ මගෙන් ඇහුවේ ජනාධිපතිතුමා දැනුවත්වද මේක සිද්ධ වෙන්නේ කියලා. ඒක ගැන චකිතයක් නැහැ. ඉතාල පැහැදිලි. නිරවුල් ඔව්. එන්න. විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරු අත්සන් කළා. අද අපි ලිපියක් බාර දුන්න මැතිවරණ කොමිසමේ සභාපතිට. අපි මේකෙන් කිව්වේ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් තමයි අපි මේ ලිපිය බාර දුන්නේ. දැනට රජයේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළා. මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන්න රජය කටයුතු කරනවා. විශේෂයෙන් ආණ්ඩුකාරවරු පළාත් පාලන ආයතනවල නියෝජිතව පත් කරනවා. කවුද මේ නියෝජිතව? පළාත් පාලන මැතිවරණයක් කැඳවලා තියෙද්දී නාම යෝජනා දීලා තියෙද්දී එහෙම නාම යෝජනා දුන්නායි පත් කරනවා. ඊට අමතරව රජයේ මුදල් වැය ශීර්ෂ මාරු කළා කෝටි 875 මිලියන 8750ක් මේ කටයුතු වල යොදන්න කටයුතු කළා තිබෙනවා.
ඒවගේ මොනරාගල අපි දැක්ක පහුගේ දවස්සල රැස්වීමට සෙනගගන්න ගන්න බීජ බඩයිරු පැකට් දෙකයි පෝර මල්ලයි උපයල් විසි එක් දාහය දෙනවා කියර තමයි ජනතාව ගන්න ගනතිය. ඒවගේම මාතර සතුස විසින් සකස් කරන ලද බඩු මල්ලත් දිල දෙන රැස්වීමට ගෙතකට. ති මේ ආකාරයෙන් අද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පවතින්නේ. අපි ඒ සම්බන්ධ මැතිවරණ කොමිසමේ සභාපත්තුමාට විපක්ෂයේ අති බහුතරයක් පක්ෂාද අස්සං කළ අදේ ලේඛනය භාරදුන්න පේතුමයින් ඉල්ලන්නේ ස්වාධීන මැතිවරණයක් කරන්න වටාපිටාව හදන්න. ඒ වගේම අපි ආරංචි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙත් අතිකාල නැති කරන්න ඇලු සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණයක් පවත්වද්දි රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව පැය 24ක් වැඩ කරනවා. දැන් මේකේ රජය උත්සාහ කරන්නේ මෙතන යම් කලබලයක් ඇති කළ කොහොමද මේ මැතිවරණ නවත්තන්නේ කියලා කටයුතු කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. අපි රජයට කියනවා මැතිවරණය පැවැත්වීමේ බලය 17 වෙනිදා පස්සේ යන මැතිවරණ කොමිසමට මැතිවරණ කොමිසම පවත්වනවා. කොමිසමෙන් අපි ඉල්ලන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමෙන් සාධාරණ ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පවත්වන්න. අනිවාර්යෙන් එතුමාලා දිගින් දිගට ප්‍රකාශ කොට ඉස්සෙල්ලත් ප්‍රකාශයනිකුත් කරලා තිබ්බා. එතුමා නීත්‍යානුකූලයි තියෙනවා ලබන 17 වෙනිදා පස්සේ මැතිවරණය පැවැත්වෙනවා. ඔට ඉස්සල්ල මේ වගේ මේකක් ජනාධිපති ලේකමුත් මේ වගේම චක්‍ර ලේකයක් නිකුත් කරලා තියෙනවා. දැන් මේවා නිකුත් කරන්නේ ආණ්ඩුකාරවරු. ඒ කියන්නේ ජනාධිපතිගේ නියෝජිතව. ඉතින් ජනාධිපතිවරයා මේකේ කෙලින්ම සම්බන්ධයි. අපිට කිසිම අභියෝගයක් වෙන්නේ නැහැ. සාධාරණ ස්වාධීන මැතිවරණයක් තියන්න ඊයේ බඩු බෙදලා මාතර ඒත් මා හිතන්නේ 3000කට අඩු ගාණක් ඉඳලා පෙරේද බඩු බෙදලත් 3000කට අඩු ගාණක් ඉඳලා තියෙන්නේ රැස්වීම මැදදී භාගයන්න ගිටලා ගිහලා තියෙනවා. ඒක හරි ලස්සන වැඩේ. ලස්සන වැඩේ අර පහුගිය දවස්වල ගම් වතුරක් තිබ්බා මාතර. ඒ අයට බෙදලා දීලා තියෙන්නේ 1000 ගාණක්. රැස්වීමට ආපු අයට 3000ක් දීලා තියෙනවා. ඔව් අක්‍රමිකතාව හොයන්න ඕන වෙනින්ම. නමුත් මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. රජයේ මුදල් යොදලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ රැස්වීම තියෙන තැනට ආණ්ඩුව ඇවිල්ලා. දැන් ඔබතුමාලා දිනනවා කියනනේ ඊළඟ ජනාධිපතිනේ. ඉතින් ඒ මේ බය වෙන්නේ බඩු මල්ලක් බෙදුවා කියලා. නෑ නෑ අනිවාර්යෙන් අපි දිනනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. අද විශාල පිරිස අපිත් එක්ක එක්කව වෙලා ඉන්නවා. නමුත් අපිට ඕන මැතිවරණ විජයග්‍රහණයක් කරන්න. ඒ වගේම ජනතාවට ඡන්දදායකයට ඒ සාධාරණත්වය උපරිම ඉෂ්ට කරන්න. රජයට. ඒක තමයි මැතිවරණ තියන්න සල්ලි නෑ කියපු ආණ්ඩුව දැන් පළාත් පාලන මැතිවරණේ කල් දාලා කෝටි ප්‍රකෝටි ගණන් වල බඩු බෙදෙනවා. දැන් ඉස්සෙල්ලා උත්සාහ දැරුවේ පළාත් පාලන ආයතන වල නිල කාලය අවසන් වුණාම අවුරුදු පහ ඉවර වුණාම මැතිවරණයක් පවත්වන්න නැතුව ඒ කාලය දීර්ඝ කරගන්න. ඒක අසාර්ථක වුණා. දැන් මේ වක්‍ර ආකාරයකින් ඒ අරමුණම ඉෂ්ට කරගන්න ආණ්ඩුකාරතුමා පත් කරනවා එතුමාගේ නියෝජිතයන් කියලා. එතුමාගේ නියෝජිතයන් පත් කරලා ලියුම් අරිනවා ඒ ප්‍රාදේශීය සභාවල ලේකම්වරුන්ට. දැන් මේ පත් කරන හුඟ දෙනෙක් නාම යෝජනා බාර දීපු අය පළාත් පාලන ආයතන මැතිවරණයට. දැන් ඒ නාම යෝජනා අහෝසි වෙලා නැහැ. ඒවා තාම වලංගුයි. එහෙමද පළාත් පාලන ආයතන මැතිවරණය අහෝසි කළා නැහැ. කල් දාලා පමණයි. ඉතින් සම්පූර්ණ නීති විරෝධී වැඩක්. පක්ෂග්‍රාහී ලෙස ඉස්සෙල්ලා උත්සාහ දරුවා ජනාධිපතිවරණය නොපවත්වන්න. දැන් විශාල බලපෑමක් තිබිච්ච නිසා රජයට ජනතාවගෙන් ඒක අකමැත්තෙන් හෝ පවත්වන්න සිදු වෙනවා. දැන් මේ උත්සාහ දරන්නේ ඉතාමත් අසාධාරණ මැතිවරණයක් පැවැත්වීමට. ඒක ව්‍යර්ථ කිරීමට තමයි අපි ඉදිරිපත් වෙලා තියන්නේ. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාව ඉතාමත් ශක්තිමත් පියවර ගනී කියලා මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කරගන්න. ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධ කාරණාවේදී ජනාධිපතිවරයා මැතිවරණයට දක්කගෙන යන්න උත්සාහ කරන කණ්ඩායම් ගහන්න පුළුවන් හැම දහංගටයක්ම ගහනවා. ඒ දහංගට ගොඩක් දේවල් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී. ඒක නිසා ජනාධිපතිවරයා තෘප්තිමත් කරන්න ඔහුට සෙනඟ පෙන්වන්න
ඔහුගේ බලය තියෙන බව පෙන්වන්න සහ අපේක්ෂා බවට පත් කරන්න ගන්න උත්සාහයේදී මෙරට ප්‍රජාන්ත්‍රවාදයේ වලපලට දමමින් තමයි කටයුතු කරන්නේ. ජනාධිපතිවරයා මේ සියලු කාරණා දැන ඔහු මහා ප්‍රජාන්ත්‍රවාදයේ පියා විදියට පහුගිය කාලේ කටයුතු කරා. දැන් ප්‍රජාන්ත්‍රවාදයේ පිම්පියා විදියට ඔහු කටයුතු කරන කියාදාමවල පේන්න තියෙනවා. එක පැත්තකින් පාර්ලිමේන්තු පාවිච්චි කරලා අධිකරණය බය කරනවා, අනිත් පැත්තින් බැලුවම රජ නිලධාරීන් බය කරනවා, පහුගිය කාලේ මැතිවරණ කොමිසම බය කරා, මුද්‍රණාලය බය කරා. මේ සියල්ලක්ම මැතිවරණ කල් දා ගන්න සඳහා කටයුතු කරා. දැන් වර්තමානයේ අලුත්ම දුරුම්පුව තියෙන්නේ මේ සමස්ත රාජ්‍ය සේවයම ආයතනයක් එකසරට අකුලගෙන ඔහුගේ සාක්කුවට දා ගන්න, ඒ වගේම අනිකුත් සියලු බලවේග ඔහු කණ්ඩායමට දිනා ගන්න, ඒ වෙනුවෙන් තමයි මේ සියලු කටයුතු කරන්නේ. අපි දැක්කා දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ ඔබතුමාලා දන්නවා මැතිවරණ තාම අවශ්‍ය වෙලා නැහැ. නාමජනා තාම වළංගුයි. පළාත් පාලන ආයතන වල හිටපු සභාපතිවරු මන්ත්‍රීවරු ඔවුන්ගේ නියෝජිතයා විදිහට පත් කළා. පමණක් සභාව හිටපු මන්ත්‍රීවරු සභාවතුරු ගිහිල්ලා සභාවතුරුගේ පුටුවේ වාඩි වෙලා තමයි ලේකම්වරයාට අණ දෙන්නේ. ඉතින් මේක සම්පූර්ණ ප්‍රජාන්ත්‍රවාදී විරෝධී. ඒක නිසා මැතිවරණයට දින ගණනක් නියමිත වෙලා තියෙන වෙලාවේ මේ ප්‍රජාන්ත්‍රවාදී කියාදාමයන් අකුල ගන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවල එකමතව ඒකමතිකව මේ ඉල්ලීම කරන්න මැතිවරණ කොමිසමට මේක එක පාර්ශවයකට වාසි දෙන මැච් එකක් බවට පත් නොකර සාධාරණ තරඟයක් බවට පත් කරන්න ඒ අවශ්‍ය මැදිහත් වීම මැතිවරණ කොමිසම සතුව තියෙන නීති හරියට පාවිච්චි කරන්න ඒ සඳහා බල කරන්න තමයි ඉල්ලීම කරන්න අද ආවේ. මැතිවරණ කොමිසම පැත්තේ තමයි සුබදායි පණිවිඩයක් තමයි ලැබුණේ. මැතිවරණ කොමිසම අද දවසේ රැස්සලා ඒ පිළිබඳව කතා කරලා තියෙනවා. ඒ වගේම ක්‍රියාමාර්ග ගන්න තියෙනවා. මේ වෙනකොට සියලුම පළාත් ලේකම්වරුන්ට ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දීලා තියෙනවා. ආණ්ඩුකාර ලේකම්වරුන්ට මේ කටයුතු කරන්න එපා කියලා. ඉදිරි කාල සීමාව තුළ ඔවුන් ගන්න ක්‍රියාමාර්ගය තුළ නීතියානුකූලව කටයුතු කරන්න මැතිවරණ කොමිසම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සඳහා වන බලපෑමක් තමයි අපි පක්ෂ වලින් අද කරේ. ඒ කියන්නේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය පළාත් ප්‍රාදේශ සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නට කියලා. මොකද හේතුව මැතිවරණ කොමිසම නිවේදනය නිකුත් කරලා තිබුණා. ජනාධිපතිවරණයක් ආසන්නයේදී එවැනි මැතිවරණයක් පැවැත්වීම තුලින් යම් පාර්ශ්වයකට යම් මේ වාසියක් එන්න පුළුවන් කියලා කියන මතයක් විදිහට අපි කණ්ඩායමක් විදිහට ඔප්පු කරලා පෙන්නවා. 2019 ජනාධිපතිවරණයට මාසයකට පෙර ඔක්තෝබර් 10 වෙනිදා තමයි ඇල්පිටිය අතුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වුවේ. ඒකින් කිසිම හානියක් වුණේ නැහැ. ඊට වඩා බරපතල හානියක් වෙන්න පුළුවන්. අපි හේතු ගැන්නුවා ගරු සභාපතිතුමාට මේ කොමිසම් සභාවේ ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ප්‍රාදේශ සභාවන් සියල්ල පවත්වන්නට ජයග්‍රාහී පුද්ගලයාට අවසර දීම ඇතුලේ ඊට වඩා බරපතල අසාධාරණයක් සිදු වෙන බව අපි අවධාරණය කරා. ඒ නිසා මාධ්‍ය වෙතුනත් අපි ඉල්ලීමක් කරන්නේ අපේ වොයිස් කට් එක ප්‍රචාර කරන එකක් විතරක් නෙමෙයි, අපේ පින්තූර දෙන එක විතරක් නෙමෙයි. මේ ප්‍රජාන්ත්‍රවාදයේ එද ප්‍රධාන කුළුණක් තමයි ජනමාධ්‍ය ලෝකේ. ඒ හැම රටකම ඉතාම බරපතල විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔබ දකින්නති පෙරේදා ඇමරිකානු ජනාධිපතිවරණේ පළවෙනි විවාදයෙන් පස්සේ වොෂින්ටන් පෝස්ට්, නිව්යෝක් ටයිම්ස් ඇතුළු ප්‍රධාන ජනමාධ්‍ය කොහොමද ඒ පිළිබඳ තමන්ගේ මතය රට වෙනුවෙන් ඉදිරිපත් කරේ කියලා. ඒ නිසා මේක ඉතාම තීරණාත්මක වෙලාවක්. සියලු ජනමාධ්‍ය මිත්‍රයන්ගෙන් මම ඔබ විවෘතිය සගයක් විදිහට ඉල්ලීමක් කරන්නේ කිසිම දේශපාලන පාර්ශවයකට ආණ්ඩුවට විතරක් නෙමෙයි අපි අතින් වරද්දක් වෙනවා නම්, අපි මැතිවරණ නීති උල්ලංඝනය කරනවා නම් කරුණා කළා ඒක නිවැරදි කරන්න. මැතිවරණ කොමිසමේ ස්වාධීනභාවය ආරක්ෂා කරන්න පුළුවන් විදිහට ආකාරයට ඔබ මැතිවරණ කොමිසමට අවශ්‍ය ශක්තිය දෙන්න, රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය දෙන්න. ඒක අපේ විශේෂ ඉල්ලීමක්. මැතිවරණේ පැවැත්වුවොත් දැන් මේක 17 වගේ විදිහට මැතිවරණ කොයි පැත්තද ඉඳ ගන්න කාටද සහය දෙන්නේ? ඒක බලන් අපි දැන් අපි ඒ ගැන කතා කරන්න නෙමෙයි ආවේ. අපි ආවේ පොදු විපක්ෂයක් විදියට. අපි දේශපාලන මත ඒක පාත්තා ගැනීම. ඒක නිසා ඒ වෙනුවෙන් කරනවා මැතිවරණ දිනා ගැනීම. මැතිවරණය අපිට සැකයි. මේ මැතිවරණ තකුලන ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහනවා. දැන් පරාජය වීරු වැටලා ඒක පරාජය වීරු වැටලා තමයි මේ දේ කරන්නේ. ඒක නිසා මැතිවරණ දිනා ගැනීම, දිනා ගන්න මැතිවරණ ප්‍රජාන්ත්‍රවාදී කිරීම, එහිදී ජනතාවට හොඳ අපේක්ෂකගේ ජයග්‍රහණය කරවන්න අවශ්‍ය පරිසර නිර්මාණය කරන තමයි අපේ ප්‍රධාන කාර්යභාරය. එතනදී අපි අපේ අපේක්ෂක අපි දොරගෙන අපි කටයුතු කරනවා. හරි. ජාතික ජනබලවේග ලෙස මමත් අපේ පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල අබේසිංහ සහ අපේ ජාතික විධායක සභා සභික නීතිඥ සුනිල් වටගල යන අපේ කණ්ඩායම අද මැතිවරණ කොමිසම හමු වුණා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සභිකයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මුණ ගැහිලා අපි පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒ තමයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මණ යාපා අබේවර්ධන විසින් පසුදාතම යොදාගෙන බැක්ඩේට් කරලා ලිපි නිකුත් කරලා තියෙනවා පළාත් පාලන මන්ත්‍රී අපේක්ෂකයින් තමන්ගේ නියෝජිතයන් බවට පත් කරගෙන. මේ ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන් බවට මේ පළාත් පාලන අපේක්ෂකයන් පත් කරගෙන තිබෙන්නේ වෙන මොකටවත් නෙමෙයි, පළාත් සභාවේ සහ පළාත් පාලන ආයතනවල තියෙන අරමුදල් බෙදා හැරලා
ඒ මගින් මැතිවරණ ප්‍රචාර කටයුතු සහ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කරන්න. මේක ඇත්තටම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක්. මේක පුරදර්ශයක් කරගෙන ඉතුරු පළාත් සභා ආණ්ඩුකාරරුත් මේ දේට කරන්න යොමු වෙන්න පුළුවන්. දැනටමත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් ඒ සඳහා කටයුතු කරමින් තිබෙන බව පේනවා. තවත් පළාත් සභා ගණනාවකේ මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි නිශ්චිතවම ලක්ෂ්මණ යාපාබේ වර්ධන පසුගිය මැයි මාසේ 4 වෙනිදාට බැක් ඩේට් කියලා ලිපිනිකුත් කරලා මාතර ඇතුළු දිස්ත්‍රික් ඒ අදාළ පළාත් සභාවට අයිති දිස්ත්‍රික් කීපයේ හිටව පළාත් සභා සභාපතිවරුන්ට නගර සභා සභාපතිවරුන්ට සහ පළාත් පාලන හිටව ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට සහ නගර සභා සභාපතිවරුන්ට වගේම ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට මේ පත්කිරීම් ලබා දීලා තියෙනවා. පත්කිරීම් ලබා දෙනකොට ඔහු කියලා තියෙනවා මේ පත්කිරීම් ලබා දෙන එක නීති විරෝධී, නමුත් කමිෂන් එක මොකක් කිව්වත් ඒකට මුහුණ දීලා ඒගොල්ලෝ කටයුතු කරනවා කියලා. මේක ඔහු දැනුවත්වම නීති විරෝධීව කරන කටයුත්තක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. අන්න ඒ සම්බන්ධයෙන් තමයි අපි මැතිවරණ කොමිසම දැනුවත් කරේ මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා. කොමිෂම මැතිවරණ සඳහා සූදානමින් ඉන්නේ. දැනටමත් ඡන්දෙහිමි නාමලේඛන අලුත් කිරීමේ කටයුතු උන් සිදු කරමින් පවතිනවා. මේ මාසේ අග වෙනකොට ඒ කටයුතු අවසන් වෙන බව තමයි ඕන් ප්‍රකාශයට පත් කරේ. ඇතර මැතිවරණ කොමිසම පැත්තෙන්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ පැත්තෙන් ඡන්දය සඳහා සූදානම් තිබෙන බව අපිට පේන්නේ. කොහොමත් මැතිවරණ කොමිසමට හරි දෙපාර්තමේන්තුවට හරි වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය අනුව මේ මාසේ, ඒ කියන්නේ ජූලි මාසේ 17 වෙනිදාන් පස්සේ ඔවුන්ට පැවරන බලය අනුව සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර දින 28 ජනාධිපතිවරණය පැවැත්විය යුතුමයි. ඒක කොමිසමේ කැමැත්ත කැමැත්ත, ජනාධිපති කැමැත්ත කැමැත්ත, ආණ්ඩුවේ හෝ පාර්ලිමේන්තුවේ කැමැත්ත කැමැත්ත කියන එක වැඩක් නැහැ. ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තමයි මැතිවරණ නීතියෙන් කොමිසම පැවරන බලය. ඔවුන් ඒ සඳහා සූදානම් ඉන්න බව අපිට පේන්නේ. දැන් මේ පැමිණිල්ල සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම කොයි වගේ ක්‍රියාමාර්ගද ගන්නවද? අද මැතිවරණ කොමිසම රැස් වෙන බව තමයි ආරංචි වෙලා තියෙන්නේ. අපි හිතනවා මැතිවරණ කොමිසම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි සහ ඍජු තීන්දුවක් ගන්න ඇති කියලා. මේ විදිහට ආණ්ඩු බලය, ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරලා රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමට විරුද්ධව පැහැදිලිවම තීන්දුවක් මැතිවරණ කොමිසම ලබා දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.